ශ්‍රී ලංකා ඇඟලුම්සන් නාම සංගමයේ හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමයේ මුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින අරලියගහ මන්දිරයේ දීපවැතුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ සේවකීන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වයේ හැමයේ මුණපා ඇති අභියෝගවලට මුහුණ දෙන ලෙසයි. බැංකු ණයසහන ලබා ගැනීම ණයවර ලිපි විවෘත කිරීමේදී ඇති ගැටලු විසඳා ගැනීම ඇඟලුම් සේවකීන් සඳහා එන්නත්කරණය කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකීන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතින් මෙහිදී අදහස් පළ කර සිටියා. බතික් අත්‍යන්ත රෙදිහ දේශීය ඇඟලුම් නිෂ්පාදන කාර්යය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් හඳුන්වා දීම සම්බන්ධව ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සිය සංගමයේ ප්‍රණාමය පුද කළා. පාස්කු ඉරුදුර ත්‍රස්ත ප්‍රහාරය සහ COVID-19 ගෝලීය වසංගත හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළඳාම් පවත්වා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. ව්‍යාපාර නඩත්තු කරමින් සේවකීන් තවදුරටත් සේවයේ තබා ගැනීමද දුෂ්කර වී ඇති හේයින් ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී මෙම සංගම් වල නියෝජිතින් එසේ සේවකීන් ඉවත් කිරීමද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්නා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.